ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්. ඉස්ලාම් මැතිබතුන්ගේ රාමසාන් දිනය අප්‍රේල් මස 22 දිනට ඉදිරියට තිබෙනවා. මෙම විශේෂයෙන් රාමසාන් කාලයේ රාමසාන් උත්සව දිනය වෙනුවෙන් පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. මේ සම්බන්ධව පසුගිය 19 වෙනිදා පොලිස් මූලස්ථානයෙන් මගින් පොලිස්වත්තුමා මගින් අවශ්‍ය උපදෙස් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ටාෂ භාර නිලධාරීන්ට ලබා දෙනු ලැබුවා. ඒ අනුව විශේෂයෙන්ම මෙම රාමසාන් දිනේදී සහ ඊට පෙර දිනයන්හි පුද පූජා පැවැත්වෙන විශේෂයෙන්ම මුස්ලිම් පල්ලි හඳුනාගෙන ඒවායි සිටින ඒ පූජකතුමන්ලා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කළා. අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරගෙන තමයි උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව යොදවලා, විශේෂයෙන් ප්‍රජා පොලිස් නිලධාරීන් යොදවලා ඒ සම්බන්ධීකරණ කටයුතු කරලා, විශේෂයෙන් පුද පූජා පැවැත්වෙන වෙලාවට, ඒ වගේම ඒ නගරාසිතව විශාල වශයෙන් ඉස්ලාම් බැතිමතුන් ඒ ප්‍රදේශවලට පැමිණෙනවා. ඔවුන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඔවුන්ගේ පැමිණෙන වාහන නතර කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රථවාහන නිලධාරීන් යොදවන්න කියන උපදෙසුත් ලබා දුන්නා. ඒ වගේම ආරක්ෂාව වෙනුවෙන් ජංගම සංචාර, පාමුර සංචාර, රාත්‍රී සංචාර යොදවන්න කියන උපදෙස ලබා දීලා තියෙනවා. මීට අමතරව යම් යම් පරීක්ෂා කිරීම සඳහා විශේෂයෙන් අපරාධකරුවන් සිටිනවා නම් ඔවුන් හඳුනා ගැනීම සඳහා මාර්ගබාධක යොදලා ඒ සඳහා පරීක්ෂා කිරීම කටයුතු කරන්න කියන උපදෙසත් ලබා දීලා තියෙනවා. පසුගිය දින කීපය තුළත් මේ සම්බන්ධව කටයුතු කරා. ඒ වගේම ඉදිරි දිනවලත් මේ ආකාරයට කටයුතු කරමින් ඉස්ලාම් බැතිමතුන්ට මෙම රාමසාන් දිනය සැමරසීම සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය මගින් ලබා දෙනු ලබනවා. පෙර අවස්ථාවලත් ඒ ආකාරයට කටයුතු කරනු ලැබුවා. මේ ඉදිරි දිනවලත් අපි ශ්‍රී ලංකා පොලිසිය විදිහට මේ බැතිමතුන්ගේ ඔවුන්ගේ ආගමික වතාවත් ඉටු කර ගැනීමට, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඔවුන් නගරවලට පැමිණලා යම් මේ රාමසාන් උත්සව දිනේ සැමරුම් කටයුතු සිදු කරනවා, ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂාවත් ලබා දීමට පොලිසිය විසින් කටයුතු කරනු ලබනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දීලා නිකුත් කරලා තියෙන්නේ. ඔව්, ඇත්තටම පානදුර සම්බන්ධයෙන් නම් ඒ පැතිරිච්චි ඒ තොරතුර එක බොරු ප්‍රචාරයක්. ඇත්තටම ඒ බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය ජල හරහා පැතිරී ගිය බොරු ප්‍රචාරයක්. නමුත් අකුරණ සිදුවීම ගත්තොත් එහිදී 118 දුරකථන හයට ලැබිලා තිබුණා ඇමතුමක් අකුරණ නගරයේ පසුගිය දිනක නගරයේ පිපිරීමක් සිදු කරනවා කියලා. මෙම තොරතුර ව්‍යාජ තොරතුරක්ද නැත්නම් සත්‍ය තොරතුරක්ද කියලා තහවුරු කරගන්න අතුරු එම ස්ථානයට ආරක්ෂාව ලබා දීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා අලවතුගොඩ පොලිස් ස්ථාපතිවරයාට දැනුම් දීලා ඒ ප්‍රදේශයේ බලන සහකාර පොලිස් අධිකාරීවරයාත් එම ප්‍රදේශයට යොමු කළා. අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ඒ අදාළ මුස්ලිම් දේවස්ථාන මුස්ලිම් ඒ පල්ලි සමග ඔවුන් එම ආගමික නායකයන් සමග සාකච්ඡා කළා. අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කළා. ඒ නගරයේ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කළා. කටයුතු කරනු ලැබුවා. නමුත් දැන් ඒ නියමිත ඒ දිනේ ඒ තොරතුරු ලැබුණු දිනයක් දැන් පහු වෙලා තියෙන නිසා අපිට තේරෙනවා ඒක ව්‍යාජ තොරතුරක් කියලා, යම් කිසි පුද්ගලයෙක් ලබා දුන්න ව්‍යාජ තොරතුරක් කියලා. ඒ සම්බන්ධවත් මේ වෙනුවට විමර්ශන කටයුතු සිදු කරනවා. මේ තොරතුර මේ ආකාරයේ ව්‍යාජ තොරතුරක් කවුද ලබා දුන්නේ කියන තොරතුරු අනාවරණය කරගෙන, ඒ පුද්ගලයා කවුද කියලා අනාවරණය කර ගැනීම සඳහා, නැත්නම් කොයි ආකාරයෙන්ද මේ තොරතුරු ලැබුණේ කියන දේ අනාවරණය කර ගැනීම සඳහා අකුරණ ප්‍රදේශයේ ඒ වගේ තත්ත්වයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් පානදුර ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරක්, ඒ පානදුර සම්බන්ධයෙන් ප්‍රචාරය වෙන තොරතුර. 21 පාස්ක බහර වෙලා අවුරුදු 4ක් වෙනවා. මේ දිනේදී මේගමුව ප්‍රදේශයේදී මේ අධිකරණයක් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. මේ පාගමන නැවැත්වීම සඳහා ඒ සම්බන්ධව මොකද තත්ත්වය? මම හිතන්නේ ඒ කරුණත් වරදවා තේරුම් ගැනීමක් තුළ තමයි විවිධ ප්‍රචාරයන් සිදු වුණේ, විවිධ මතපල කිරීම් සිදු වුණේ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ වැරදි තොරතුරු තමයි ප්‍රචාරය වුණේ. කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් සාමකාමීව එම පාස්කු ප්‍රහාරයට ලක් වූ ජාතින් සහ ඒ පිරිස් යම්කිසි ආකාරයක පාගමනක් සූදානම් කරලා පැමිණෙනවා කියන තොරතුරු තිබුණා. නමුත් ඒ පාගමන සඳහා කිසිදු බාධා කිරිල්ලක් ශ්‍රී ලංකා පොලිසිය විදිහට සූදානම් කරලා තිබුණෙත් නැහැ. කිසිදු බාධා කිරිල්ලක් අපි කරෙත් නැහැ. එම කාරණයට එරෙහිව කිසිම අධිකරණයකට කිසිම ඉල්ලීමක් සිදු කරෙත් නැහැ.
එය නැවත්වීම සඳහා. නිසා එය වැරදි විදිහට වැරදි කරුණු වර්ධවා තේරුම් ගැනීමක් නිසා හෝ යම් කිසි ආකාරයක වැරදි තොරතුරක් තමයි සමාජයට ගියේ. නමුත් ඔවුන්ට එරෙහිව කිසිම අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරේ නැහැ. නමුත් අද දින විශේෂ 21 වන දින සවස තෙල්ලත්ත හන්දියේ ඉඳලා විශේෂයෙන්ම මීගම් නගරයේ ප්‍රදේශයක යම් කිසි ආකාරයක විරෝධතාවයක් පාගමනක් ගමන් කළා. මීගම් නගරයේ විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමක් සම්බන්ධ තොරතුරක් තිබුණා. තිල්ලදුව මන් සන්දිය සහ ඒ අවට ප්‍රදේශයේ තමයි මෙය පැවැත්වීමට සූදානම් කරලා තිබුණේ. නමුත් මේ ප්‍රදේශයේ මේ සඳහා අවසර ලබාගෙන තිබුණු ස්ථානීය කුඩා බිම් ප්‍රදේශයක්. නමුත් පැමිණෙනවා කියලා තොරතුරු ලැබී තිබූ සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක්. නමුත් ඒ පිරිස මේ ස්ථානයට ආවනම් මාර්ගයේ ගමන් ගන්න ජනතාවට අවහිර වෙනවා. ඒ වගේම එවැනි අවස්ථාවල යම් ගැටීම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම එවැනි ගැටීම් තුලින් පොදු සහ පෞද්ගලික දේපළ වලට හානිය ඇති වෙන්නට පුළුවන්. ඒ ආකාරයේ කටයුතු සිද්ධ වුණොත් පොලිසියට සිද්ධ වෙනවා මැදිහත්වලා කටයුතු කරන්න. ඒ නිසා තමයි පොලිසිය ඒ කාරණේ සම්බන්ධව ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම කරෙත් එම ස්ථානයේ මේ විරෝධතාවය පවත්වන්නට කටයුතු කරන්න එපා. එම විරෝධතාකරුවන්ට වෙනත් සුදුසු ස්ථානයක්, ඒ කියන්නේ ක්‍රීඩා පිටණයක් වැනි ඉඩ පහසු තියෙන ස්ථානයක් හොරාගෙන එවැනි ස්ථානයක මේ විරෝධතාවය පවත්වන්න කටයුතු කරන්න නියෝගයක් ලබා දෙන්න කියන එක තමයි ගරු අධිකරණය. නමුත් ගරු අධිකරණය කිව්වේ ඒ සම්බන්ධව යම් ආකාරයක අපරාධමය වරදක් හෝ යමක් සිදු වෙනවා නම් පොලිසියට බලතල තියෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න. එනිසා ඒ ආකාරයෙන් කටයුතු කරලා යම් කිසි අපරාධයක් සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා ගරු අධිකරණයට වාර්තා කරන්න කියන උපදෙස් ලබා දීලා තිබුණා පොලිස් නිලධාරීන්ට. ඒ ඉදිරිපත් කරන පස්සේ මේ කාරණයට තමයි පොලිසිය ගරු අධිකරණය කිලිමක් කරේ. නමුත් අන්තෝනි දේවස්ථානයට පැමිණෙන ඒ පිරිස සම්බන්ධව කිසිම ආකාරයක කරුණාකරණයෙන් ඉල්ලීමක් කරේ නැහැ. වරදවා තේරුම් ගැනීම හෝ වැරැද්ද සමාජගත කිරීමක් විදිහට දකින්නේ. නමුත් මේ අද දිනේ මේ ප්‍රධාන කරන්නේ අද දිනේ පැවැත්ම තිබූ වෙනත් පාර්ශ්වයක් විසින් පැවැත්ම සූදානම් කර තිබෙන විරෝධතාවයකට අදාළ තමයි ගරු අධිකරණයට ඉල්ලීම ඉදිරිපත් කරන ලැබේ. එනිසා ඒ ආකාරයට නිවැරදි යුතු වෙනවා. කොච්චකඩේ පල්ලියේ සිට මෙය කොච්චකඩේ පල්ලිය දක්වා යන්නේ පෙළපාලියක් ගමන් ආරම්භ කරමින් පැමිණ මේ සම්බන්ධව පොලිසිය විසින් මොන වගේ පාස්වර්ඩ් සපයා දෙනවද කියන ආරක්ෂාව ලබා දෙනවද? ඔව්, ඇත්තටම මේ පැමිණෙන පිරිස වලින් මාර්ගයට හෝ මාර්ගික ගමන් ගන්න වාහන වලට බාධාක් තිබුණේ නැහැ. නමුත් පොලිසිය මේ සම්බන්ධව නිරීක්ෂණය කරා. ඒ වගේම පොලිසිය අවශ්‍ය ස්ථානවල මාර්ගික ගමන් ගන්න වාහන වලට බාධාක් නොවන ආකාරයට අවශ්‍ය කටයුතු කරා, රථ වාහන පාලනය කරා. ඔවුන් මාර්ගය හරහා යන අවස්ථාවලත් පොලිස් නිලධාරීන් මැදිහත්වීම සඳහා අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ වගේම තමයි ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටත් ඒ අවශ්‍ය කරන රථ වාහන පාලනය කළා. ඔවුන්ට ඒ අවශ්‍ය කරන මහජනතාවගේ පැමිණීමක් තියෙන, ඔවුන් මේ දේවස්ථානයට පැමිණීමක් තියෙන්නේ, පූජකතුමන්ලා පැමිණෙනවා, ආගමික නායකයන් පැමිණෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ඔවුන්ට ආරක්ෂාව ලබා දීම පොලිසිය විසින් සිදු කරනවා. ආරක්ෂා විශේෂයෙන්ම ඔවුන්ට පහසුවෙන් ඒ කටයුතු කර ගැනීම සඳහා රථ වාහන නිලධාරීන් යොදවලා, රථ වාහන පාලනය සඳහා නිලධාරීන් එම් ස්ථානය යොදවලා අවශ්‍ය කරන කටයුතු පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. පාගමනට පොලිසිය බාධා කිරීමක් නැහැ. නැහැ, කිසිම බාධා කිරීමක් කරන්නේ නැහැ. මොකද බාධා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. පාගමනට බාධා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි ආකාරයක ප්‍රචණ්ඩත්වයක් හෝ නැත්නම් මාර්ගයේ ගමන් කරන වාහනවලට හෝ පුද්ගලයන්ට අවහිර වන ආකාරයට, බාධා වන ආකාරයට, දීපල වලට හානි වන ආකාරයට කටයුතු සිදුවනවා නම් හෝ නැත්නම් එහෙම සිදුවීමට ඉඩ තිබෙනවා නම් හෝ එවැනි තොරතුරු තිබෙනවා නම් තමයි පොලිසිය එවැනි ආකාරයට මැදිහත් වෙන්නේ. එසේ නොමැතිව සාමකාමීව පුද්ගලයන්ගේ සාමකාමීව කටයුතු කරන ලබන කටයුතු වලට, පුද්ගලයන්ගේ කටයුතු වලට බාධා කිරීමට පොලිසිය මැදිහත් වීමක් නැහැ. සමස්තයක් වශයෙන් අද දිනේදී රටේ ආරක්ෂාව කොහොමද? මොකද අවස්ථර හතරක් පාස්වර්ඩ් සම්බන්ධ අද දිනේදී සමස්ත ආරක්ෂාව කොහොමද රටේ? ඔව්, අද දිනේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම රාම්සන් වැත්තර නිසා ඊට අවශ්‍ය ආරක්ෂාව තමයි අපි බොහෝ වෙලාවට රාත්‍රී කාලයේදී මේ දේවස්ථාන මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන පූජාවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව තමයි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් තිබෙන යුද හමුදා කඳවුරු තියෙනවා. යම් කිසි ආකාරයක පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොමැති නම් එම යුද හමුදාවේ සහාය අරගෙන අවශ්‍ය ආරක්ෂාව සපයන්න කියන සම්බන්ධීකරණයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණය වෙලා කටයුතු කරනු ලබනවා. එනිසා සමස්තයක් විදිහට අද දවසේ කියලා විශේෂයෙන්ම නෙවෙයි
නමුත් මේ රාම්සාන් කාල සීමාව තුළ අවශ්‍ය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම අනිකුත් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශත් බුද්ධි අංශත් ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්